විශේෂයෙන්ම කාන්තාවන්ට අලුත් ජීවයක් නිර්මාණය කරන්න ප්‍රශස්ත ලෙස ගැලපෙන අවයව පිහිටලා තියෙනවා. ඩිම්භකෝෂයේ පොසිලවල මිලියන භාගයක් පමණ එක්ස් තැන්පත් වෙලා තියෙනවා. මේකෙන් පොසිල කිහිපයක් එක් එක් චක්‍රවලදී පරිණත වෙනවා. මේ නිසා මේ එක්ස් ඒත් එක්කම පරිණත වෙනවා. ප්‍රධාන පොසිලයේ සෙන්ටිමීටර් දෙකක් පමණ වර්ධනය වෙනවා. ඊට පස්සේ ඩිම්භය අල්ලගන්න පැලෝපිය නාලයේ විකෘති වූ කෙළවර ඩිම්භ මෝචනය වන ස්ථානයට ගමන් කරනවා. මේ එක් එක පිටත ස්තරයකින් සමන්විත කොරෝනා රේඩියාටා කියලා කියන්නේ. ඊට යටින් තවත් ආරක්ෂිත ස්තරයක් තියෙනවා. සෝනා පෙළුසුඩා කියලා. විවිධ වර්ණ දේහ 23ක් අඩංගු සෛලනියෂ්ටියට ළඟාවීමට මේ ස්තර දෙකම හාරගෙන ශුක්‍රාණුවලට යන්න තියෙනවා. සෑම වර්ණ දේහයකටම DNA තියෙනවා. DNA ගැන ඔයාලා දන්නවා. අපේ ශරීරයේ සෛල ගොඩනැගීමේ සැලැස්ම තමයි මේ DNA කියන්නේ. ඇස්වල පාට, ශරීරයේ ප්‍රමාණයේ සැකැස්ම සහ අපගේ අවයවවල ක්‍රියාකාරීත්වය යන ඒ සියල්ලම මේ DNA වල තියෙනවා. පැලෝපිය නාලයේ බිත්තිවල තියෙන ග්‍රන්ථිවලින් සිලියා සහ ශ්ලේෂ්මල නිපදවනවා. මේවයින් තමයි XL එක පැලෝපිය නාලයේ තුලට ප්‍රවාහනය වෙන්නේ. තව මාංශ පේශී ස්තරයේ අතිරේක හැකිලීම ඩිම්භය ප්‍රවාහනය කිරීමට උදව් වෙනවා. මිනිත්තුවකට මිලිමීටර් 3ත් 4ත් අතර වේගයකින් තමයි ගමන් කරන්නේ. පැලෝපිය නාලයේ අනෙක් පැත්තේ ශුක්‍රාණු සෛල දහස් ගණනක් ඉන්නවා. එයාලගේ එක ඉලක්කයයි තියෙන්නේ කොහොම හරි ඩිම්භය කරා ළඟා වෙන එක. මේ ශුක්‍රාණු සෛලයක නියෂ්ටියේ ඇතුලේ පුරුෂයාගේ ප්‍රවේණික තොරතුරු තමයි තියෙන්නේ. සියලුම ශුක්‍රාණුවල අරමුණ තමයි වර්ණ දේහ වෙත ළඟාවීමට පිටත ස්තර දෙක විනිවිද යාම. එහෙම ගියාට පස්සේ ගැප් ගැනීම සක්‍රිය වීම පටන් ගන්නවා. තවත් ශුක්‍රාණුවලට විනිවිද යෑමට නොහැකි වන ලෙස ව්‍යුහාත්මක දාමයක් ඇති කරනවා. Thank you.
ස්ත්‍රීඩිම්බේ නිියෂ්ටිය තුළ තියෙන සහෝදර ක්‍රෝමටයිට් ප්‍රතිවිරුද්ධ ද්‍රැවවලට ඇද දමනවා. ඊට පස්සේ කාන්තා ගැති නිියෂ්ටියක් සහ ද්‍රැවීය ශරීරයක් හදනවා. ශුක්‍රාණුවල වලිගය සහ හිස ක්‍රමක්‍රමයෙන් සෛල ප්ලාස්මය බවට පත්වෙනවා. ගනී භවනය වූ ශුක්‍රාණු නිියෂ්ටිය වේගයෙන් ප්‍රමාණයෙන් විශාල වෙනවා. ක්‍රෝමටීන් ඩිකොන්ඩෙන්ස් මේ අනුව පියාගේ ප්‍රවේණික තොරතුරු ඇති ප්‍රතිනිර්මාණය නොවූ වර්ණදේහ විසි තුනක් සමගින් පිරිමි ප්‍රෝනියුක්ලියසය හදනවා. ප්‍රෝනියුක්ලියෝ දෙක ලංවන විට ඔවුන්ගේ DNA දෙගුණයක් වෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට වර්ණදේහ ප්‍රතිවර්තනය සිද්ධ වෙනවා. අවසාන වශයෙන් ප්‍රෝනියස්ටි දියවී යන අතර පිරිමි සහ ගැහැණු වර්ණදේහ නිසි ලෙස පෙළගැහෙනවා. හරි, දැන් මේ හැදුණු සෛලයට සයිගොට් කියලා තමයි කියන්නේ. මේක තමයි නව මිනිසාගේ පළමු සෛලය. මේ සෛල හැදුනට පස්සේ බෙදීමේ ක්‍රියාව ආරම්භ වෙනවා. එකටම සෛල දෙකක්, ඊට පස්සේ හතරක්, අටක්, දාසයක් සහ සෛල 32ක් දක්වා බෙදීම සිද්ධ වෙනවා. එක් එක් සෛල බෙදීමෙන් සෛල සංඛ්‍යාව වැඩි වුණාට එක් එක් සෛලයේ ප්‍රමාණය අඩු වෙනවා. අවසානයේදී බ්ලාස්ටොසයිට් සාදනවා. බ්ලාස්ටොසයිට් සමන්විත වෙන්නේ කලල සහ ට්‍රොෆොබ්ලාස්ට් සෛල තරලය පිරවූ කුහරයකින්. එම්බ්‍රයෝබ්ලාස්ට් කියන්නේ මිනිසාගේ ආරම්භක ව්‍යූහය. ට්‍රොෆොබ්ලාස්ට් කියන්නේ වැදෑමහ සහ පටලවල මූලාරම්භය. දැන් බලමු අපි පැලෝපියනාලයේ එක් එක් අවධීන්. සංසේචනය සිද්ධ වෙන්නේ පැලෝපියනාලයේ අවසානයේදී. සංසේචනය සිද්ධ වෙලා දවසකට පමණ පස්සේ තමයි පළමු සෛල බෙදීම සිද්ධ වෙන්නේ. අවසානයේදී තවත් සෛල බෙදීම් සිද්ධ වෙලා මොරුලාව සාදනවා. මෙම අවස්ථාව වෙනකොට ගර්භාෂයේ මේ බ්ලාස්ටොසයිට් එක බද්ධ කර ගැනීමට සූදානම් වෙලා ඉන්නේ. බ්ලාස්ටොසයිට් එක ගර්භාෂ බිත්තියේ මෙන්න මේ විදියට තමයි බද්ධ වෙන්නේ. මේ බ්ලාස්ටොසයිට් එක ගර්භාෂය තුළට තව තවත් ඉදිරියට යනවා. හරි, දැනට මෙතනින් වීඩියෝ එක නවත්තනවා. ප්‍රෙග්නන්සි පාට් 2 වීඩියෝ එකකින් මේකේ ඉතුරු කොටස ඉක්මනින්ම අරන් එන්න. එතකන් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. හැමෝටම ගුඩ් ලක්.